සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතු ආහ තේසං ච යෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝති සදෙහිති කාරුණික සත්පුරුෂ පින්වත්නි ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය වෙන මෙම දායකත්ව ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරණු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේහි පදිංචි සුසිලා අමරසිංහ මහත්මිය සහ සදෙහිති පින්වත් පිරිස විසින් තමන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු ඥාති පිරිසට පුණ්‍යානුමෝදනා කිරීම ඇතුළු කොට ඇති සුවිශේෂී ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් ගණනාවක්ම මේ පින්කමේ බලාපොරොත්තු විදිහට අප වෙත දැනුවත් කොට තිබෙනවා. ඒ අරමුණු ප්‍රකාරව දේශනාව අවසානයේදී විස්තරාත්මකව පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට අප බලාපොරොත්තු වෙනවා. අද මා ධර්මානුශාසනාව සඳහා තෝරාගන්නට යෙදුනේ සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන බෞද්ධ දර්ශනයේ පදනම හැටියට අපිට කියන්න පුළුවන් දේශනා අතර තියෙන සුවිශේෂීම ධර්ම සංකල්පයක් වන හේතුඵල වාදයේ හෙවත් මැදුම් පිළිවෙත පිළිබඳව තිබෙන ගාථා ධර්මයක්. මේ ගාථාව ශ්‍රවණය කළ පමණින්ම වාගේ මෙහි නිදාන කතාව සහ මේ සම්බන්ධ බොහෝ තොරතුරු ප්‍රමාණයක්
පින්නොත් ඔබට සිහි කැඳවෙන බව මතක් වෙන බව අපි දන්නවා. මේ දේශිත ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි සාරාංශය විමසූ අවස්ථාවකදී පස්වක තවුසන්ගේ අස්සජී මහරහතන් වහන්සේ විසින් උපතිස්ස කෝලිත දෙනම එහෙම නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතුන් වහන්සේලාගේ ඒ පැවිදි භාවයට පත්වීමට හේතු වෙච්ච ගාථා ධර්මයේ හැටියට දේශනා වෙච්ච ගාථා ධර්මයයි මේ ගාථා ධර්මය. පිනතුනි, ඊටාම විශේෂයෙන් මේ ගාථා ධර්මය මා ඔබට පැහැදිලි කරන්නට කල්පනා කළේ මේ ගාථා ධර්මයේ තුල තියෙන ධර්ම සංකල්පය තමයි සම්බුද්ධ දේශනාවේ බොහොමයක් දේශනාවන් දේශනා කිරීම සඳහා හේතු වෙච්ච න්‍යාය හැටියට දේශනා වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වුණු අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස කෝලිත දෙනමගෙන් එක් නමකට මුණ ගැහුණු අවස්ථාවේදී මේ උපතිස්ස විමසනවා, ඔබගේ ඉඳුරන් සංසුන්, ඔබ බොහොම හික්මුණු හොඳ ගුරුවරයෙක් යටතේ පුහුණුවන්නෙක් බව පේනවා. ඒ දේශකයන් වහන්සේගෙන් එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඔබ ඉගෙනගත්ත ධර්මය අපිටත් පහදා දෙන්න කියන ඉල්ලීම. ඒ අවස්ථාවේදී අස්සජී මහරහතන් වහන්සේ පැහැදිලි කරේ, මම නවක පැවිද්දෙක්, මට උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඔබට දේශනා කරන්නට තරම් තාමත් හැකියාවක් නැහැ. ඒ නිසා අන්න අර ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා, එතනට ගිහිල්ලා මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය විමසන්න කිය. නමුත් උපතිස්සට තිබුණු හදිස්සිය, මේ ධර්මය පිපාසාවෙන් ධර්මය සොයමින් සැරිසරන තැනැත්තෙක්ට තිබුණු හදිස්සිය, ඔහු විමසනවා ඔබට තේරුණු විදිහට, ඔබට ඒ තේරුණු ධර්මය සාරයක් විදිහට කැටිකොට අපට කියන්න, අප එය තේරුම් ගන්නට උත්සාහ කරන්නම් කිය. එතකොට අන්න ඒ අවස්ථාවේ තමයි මේ ඒ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියන ගාථා ධර්මය මේ මහරහතන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ දේශනාව දේශනා කරනකොට පස්වක තවුසන් අහලා තිබුණේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සහ අනත්ත ලක්කන සූත්‍රය ඇතුළු බුද්ධ දේශනාවේ මුල්ම දේශනා කිහිපයක්. සමස්ත බුදුදහමේම සාරාංශය අන්තර්ගත ධර්ම සාරාංශයක් තියෙන දේශනාව තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී මේ මහරහතන් වහන්සේ අවබෝධ කරගෙන තිබුණේ චතුරාර්ය සත්‍ය ධර්මය. දුක, දුකට හේතුව, දුක නිරුද්ධ කළ විට ලැබෙන නිර්වාණ සාන්තිය, ඒ සඳහා තිබෙන අරියටඟි මග නැමැති ආරෂ්ඨාංග මාර්ගය නැමැති නිවන් මග. එතකොට මෙන්න මේ දේශනාවෙන් ඉගෙනගත්ත කරුණ පිළිබඳව තමයි මේ කියන්නේ, යමක් හේතුන්ගෙන් හටගන්නවද, ඒ හේතුන්ගෙන් හටගත් එකේ හේතුව ගැනත්, හේතුන්ගේ නිරුද්ධ වීමෙන් යම් දෙයක් ලැබෙනවද, ඒ දේ ලබා ගැනීම සඳහා හේතුව නිරුද්ධ කළ යුතු ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ නැමැති මාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවාගේ. එතකොට මේ ගාථා ධර්මයේ ටිකක් විශ්ලේෂණාත්මකව පින්නතුනි බැලුවොත් එහෙම අපිට පේනවා,
සතර ආර්ය සත්‍යයන් අවබෝධ කරගන්නට පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණයක් න්‍යායක් හැටියට තමයි මෙතන හේතුඵල ධර්මතාවය අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට පළවෙනිම ස්වාමීන් වහන්සේ හැටියටපත් වෙච්ච පළවෙනියටම ධර්මයේ දැනගෙන මගඵලලාභීත්වයටපත් වෙච්ච ඒ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේත් උන්වහන්සේගේ උදාන වාක්‍යයට පැහැදිලි කරන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති කියලා. යමක් හේතුන්ගෙන් හට ගන්නවා නම් අන්න ඒ හේතුව ගැනත් සබ්බං තං ඒ සියල්ල නිරුද්ධ වෙනවාය කියන කරුණත් නේද බුදුහාරුණේ දේශනා කළේ කියන එක තමයි උදන් වැකියට උන්වහන්සේ විමසන්. එතකොට අපි මුළු ධර්මයම ගැන සඳහන් වෙන සමහර දේශනාවල බුදුරජාණන් වහන්සේම දේශනා කරපු දේශනත් අහලා තේනවා. මෙහෙම යෝ පටිච්ච සමුප්පාදම් පස්සති යෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති කිය. යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමද ඔහු ධර්මය දැක්කා වෙයි. යමෙක් ධර්මය දැක්කාද ඔහු තමයි සැබෑම බුදුරජාණන් වහන්සේ හඳුනාගත් තැනැත්තා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම උන්වහන්සේම හඳුන්වද්දිත් කියන්නේ එය පටිච්ච සමුප්පාදය බව. එතකොට අපි සංයුක්ත නිකායේ නිදාන වග්ගයේ පටිච්ච සමුප්පාදය පිළිබඳව තියෙන සූත්‍රවල, පටිච්ච සමුප්පාද විභංගය පිළිබඳව තියෙන සූත්‍රවල, උපනිෂ සූත්‍රයේ වාගේ සූත්‍රවල දැකලා තියෙනවා මේ සංසාර දුක සහ සසරින් ගැලවීම සඳහා බුදුරජාණන් වහන්සේ අංග 12කින් 24කින් යුක්තව හේතුඵල ධර්මතා ගලප්පද්දිත් පටිච්චසමුප්පාද න්‍යාය පාවිච්චි කරලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මය තුල තියෙන තාර්කික යථාර්ථය ඒ නිසා මේ පටිච්චසමුප්පාද සංකල්පයත් එක්ක අපිට පැහැදිලි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සෑම විටම මේ ලෝකය තුල සිදුවෙන සිදුවීම් සියල්ල අහේතුකව හෝ ආකස්මිකව හෝ නියතියක් විදිහට සිදු නොවන බව පැහැදිලි කරපු දේශකේ. නියතියක් වශයෙන්ම සිදුවෙන දේවල් මේ ලෝකේ වෙනවත් නෙමෙයි. අහඹුල් ලෙස අද්භූතජනකව ආකස්මිකව කිසියම් කෙනෙකුගේ මැවුමක් විදිහට මේ ලෝකය නිර්මාණය වෙලා හෝ ලෝකේ තියෙන කිසියම් දෙයක් පවතින්නේ නැතයි කියා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු මිත්‍යා දෘෂ්ටීන් බලපුවාම අපිට පේනවා මේ මිත්‍යා දෘෂ්ටීන් වල තියෙන්නේ පුබ්බේකත හේතුවාදය, ඊශ්වර නිර්මාණවාදය, මේ වගේ තවත් එකල තිබිච්ච අභිචාර විදි හැටියට තියෙන සුභාසුභ නිමිති, මේ වාගේ ප්‍රතික්ෂේපයන් පිළිබඳව සඳහන් කරපුවාම ඒ ප්‍රතික්ෂේපයන් වලට පදනම් වෙලා තියෙන්නේ අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ තාර්කිකව දැක්ක ආකාරයයි. උන්වහන්සේ ඉතාම පැහැදිලිව පින්නතුනි හඳුනාගෙන තිබුණා මේ ලෝකෙ සිදුවන සබහදහමේ ස්වභාවය තමයි එකක්වත් අස්වාභාවික, එකක්වත් අද්භූතජනකව හෝ ආකස්මිකව නියතියක් විදිහට සිදුවෙන්නේ නැහැ. සිදුවෙන ඕනම දෙයක් එසේ සිදුවීමට බලපාන කිසියම් සාධක ටිකක් තියෙනවායි කියන මේ පදනම මත උන්වහන්සේ සෑම ප්‍රශ්නයක් දෙසම බලන්නෙත් එම ප්‍රතිඵලය එසේ වූයේ ඇයි, ඒ තත්ත්වය නිර්මාණය වූ කෙබන් නිර්මාණය වුණේ කෙබඳු පසුබිමක් තුළද, මේ තත්ත්වය බෝසත් ජීවිතයේ ඇතුළෙත් අපිට පේනවා සතර පිරිනිමිති දැක්ක අවස්ථාවේ උන්වහන්සේගේ තාර්කික ස්වභාවය තුළ
ඇයි මෙහෙම වුණේ, මොකක්ද මේකට හේතුව, මෙහෙම මෙහෙම කල්පනා කරන ඉතාම ප්‍රඥා සම්පන්න ක්‍රමවේදයක් උන්වහන්සේගේ මේ ධර්මය දේශනා කිරීම තුළ, ධර්මය අවබෝධ කර ගැනීම තුළ පවා අපිට දකින්න ලැබෙන. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම මාතෘකාව වන සතුට ලැබීම සඳහා කෙනෙකු පත්කිරීම කියන තත්ත්වයට කෙනෙකු පත්කිරීමේ ඕමනාවෙන් දේශනා කරපු දේශනාව පිළිබඳව සඳහන් කරනකොටත් උන්වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ තියෙන න්‍යාය ක්‍රමවේදය ක්‍රමශිල්පය තමයි හේතුඵලවාදී ධර්මයකට අනුව ඒක පැහැදිලි කිරීම තමයි දක්නට ලැබෙන්නේ. උන්වහන්සේට ඕනෑ කළේ මේ ලෝකයේ සියලු දෙනා දුකින් මිදවීමට පත් කරන්න, දුකින් තොර කෙනෙක් කිරීමට, හෙවත් නිවන් අවබෝධ කරපු කෙනෙක් බවට පත් කිරීමට උවමනාව තිබිච්ච බුදුරජාණන් වහන්සේ නිර්වාණය පසක් වෙන්නට නම් කුමක් කළ යුතුද කියන කාරණාව පිළිබඳව ඒ දෙස ආකාර හතරකින් නිරීක්ෂණය කළ චතුස්කෝටික වේ ප්‍රශ්නය දිහා බලනු. නිර්වාණය දැනට නැති තැනැත්තෝ ඉන්නේ දුකින්, දුක් විඳිමින් දුක්ඛ වේදනාවන් භුක්ති විඳින තැනැත්තෙක් හැටියට. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී පීහි විප්පයෝග අප්පීහි සම්පයෝග ආදී සඳහන් වන මේ කියන ජීවන අද්දකීම් හිමිවීම තමයි දුක උදාකර ගැනීම සඳහා හේතු වෙන පසුබිම් තත්වයන් නිර්මාණය කරන්නේ. එතකොට මෙන්න මේ දුක කෙනෙකුට මානසික පීඩනයක්, වේදනාවක්, අසතුටක්, අතෘප්තියක් හැටියට ඇතිවීම බුදුරජාණන් වහන්සේ නැති කළ යුතු බව තේරුම් ගත්ත නිවන් දකින්න, නැත්තම් දුක නැත්තෙක් වීමට. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කල්පනා කරපු, දේශනා කරපු ක්‍රමය තමයි එම සිදුවීම් තත්ත්වය තුළ දුක උපදින්නේ කෙසේ වූ විටද කියලා හොයාගත්ත එක. හරියට රෝගයක් තියෙන කෙනෙක්ව රෝගයෙන් දැන් දුක් වේදනා විඳිමින්, පීඩා විඳිමින්, කෑ ගසමින්, අඬමින්, වැළපෙමින් ඉන්නවා. ඒකට පෙනෙන්නට තිබෙන යම් රෝගයක්, තුවාලයක්, කැක්කුමක්, වේදනාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම පෙනෙන්නට තියෙන දේ ඇතුලේ ඒ தත්ත්වය නිර්මාණය වුණේ කුමක් නිසාද කියලා හොයනවා වාගේකක් තමයි බුදුහාරොත් මේ පැහැදිලි කරන්නේ. ඒ ඇතිවෙච්ච කිසියම් විකෘති තත්ත්වයට හේතු වෙච්ච මොකක් හෝ විසබීජයක්, මොකක් හරි වෛරස් එකක්, මොකක් හරි ලේවල ප්‍රශ්නයක්, මොනවා හරි ශරීරයේ නිෂ්පාදන ක්‍රියාවලියේ ගැටලුවක්, මේ මොනවා හරි හේතුවක් තියෙන්න ඕන ඔය කියන ප්‍රශ්නය මතුවෙන් කියලා වෛද්‍යවරේ රෝගයේ දිහා බලනවා වගේ, රෝගයට හේතුව දිහා බලනවා වගේ බුදුහාමුදුරුවොත් පින්නතුනි මේ දුකට හේතුවක් හැටියට පැහැදිලි කරා තමන්ගේ හිත ඒ හමුවෙන අත්දැකීම් පිළිබඳව හිතන ආකාරය කියන කාරණාව. එතකොට අපිට පේනවා චතුරාර්ය සත්‍ය දේශනාවේදීත් තවත් බොහෝ දේශනා තුළදීත් ඉතාම පැහැදිලිව අපිට දුක උපදින්නේ ඒ හා සම්බන්ධව හිත සම්බන්ධ වුණහම විතරයි. දැන් හිත අක්‍රීය අවස්ථාවේදී අපිට සිදුවෙන කිසියම්ම දෙයකට අපිට දුකක් හෝ සතුටක් උපදින්නේ නැහැ. නින්ද, මරණය, සිහි මූර්ජා වීම වගේ අවස්ථාවල කැපුම් කෙටුම් පවා වෙන්න පුළුවන්. උෂ්ණ සීතල තත්වයන් වෙන්න පුළුවන්. විවිධ වූ තත්වයන් සිදු වුණත් ඒවා දුකක් හෝ සතුටක් හැටියට හැඟීම් බවට පත් වෙන්නේ නැහැ. එනිසා දුක සතුට ඇතිවීම තනිකරම සිත පදනම් කරගෙන සිදුවෙන එකක් කියලා පැහැදිලි වෙනවා. ඊළඟට බුදු වුණාම, පසේ බුද්ධත්වයට පත් වුණාම, මහරහත් භාවයට පත් වුණාමත් දුක උපදින්නේ නැහැ. හැබැයි ජරා මරණ ශෝක පරිදේ විය විපයෝග මේ දේවල් තියෙනවා. ඒවා දුකක් බවට පත්වීම පිළිබඳව
බුදුහාමුදුරුව හේතු පැහැදිලි කරන්න පින්නතුනී එම සිදුවීම සම්බන්ධය හිතේ තියෙන අවබෝධය අනුව ඒ ජාති ජරා මරණ ශෝක පරිදේවාදී තත්ත්වයන් සිදුවිය හැකි බව තේරුම් නොගත්ත හිතකින් ඒවට පරිබාහිර යම් ස්වභාවයක් පිළිබඳ ආසාවක් කැමැත්තක් තණ්හාවක් තිබීම තමයි දුක ඇතිවෙන්න හේතු වෙන්නේ කියන එක ධර්මයේ පැහැදිලි වෙනවා. එතකොට උදාහරණයක් විදිහට අසනීපයකදී දුක දැනෙන්නේ සනීපකමට නිරෝගිකමට තියෙන තණ්හාවට සාපේක්ෂව. කෙනෙකු ඔබගෙන් අයින් වෙනකොට දුක දැනෙන්නේ එයා සමග ඔබගෙ තියෙන ලෝභකමට සාපේක්ෂව. යම් භාණ්ඩයක් ඔබේ අලංගින් අහිමි වෙනකොට ඔබට දුක දැනෙන්නේ ඔබ භාණ්ඩයට තියෙන ලෝභ ප්‍රමාණයට සාපේක්ෂව. මොකක් කර දෙයක් නැති වෙනකොට ඔබට දුක දැනෙන්නේ ඔබ හිතෙන් ඒකට ඇති කරගෙන තියෙන බැඳීම කියන කාරණාවට සාපේක්ෂව. මේක නිරෝගිකම වේවා තමන්ට හිමි වෙන ඕනම තත්වයක් සැලකූ කල පිනතුලි පෙනෙන්නට තියෙනවා. ඉතින් ඒ නිසා දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව හැටියට කවදාවත් බුදුහාමුදුරුව දේශනා කළේ නැහැ කර්මය. ඒ හේතුව හැටියට බුදුහාමුදුරුව කවදාවත් දේශනා කළේ නැහැ දෙවියන්ගේ කැමැත්ත. ඒ හේතුවට කවදාවත් බුදුහාමුදුරුව දේශනා කරේ නැහැ ග්‍රහචාර, සුභාසුභ නිමිති, හෝනියන්, වස්කවි, සෙත්කවි වල තියෙන මොනහරි එකක්. උන්වහන්සේ දුකට එක හේතුවයි දේශනා කරලා තියෙන්නේ. ඒ එකම හේතුව තමයි තණ්හාව කියන කාරණාව. එතකොට මෙන්න මේ හේතුඵල දෙක, දුක තමයි ඵලය, හේතුව තමයි තණ්හාව කියන කරුණු පැහැදිලි කිරීම ගැන තමයි මේ මහරහතන් වහන්සේ උපතිස්සට කෝලිතට මේ පැහැදිලි කළේ. බුදුහාරෝ ධර්මයේ දේශනා කරන්නේ හේතුව ඵලය පිළිබඳව, හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙන කාරණාව පිළිබඳව කියලා. මොකද ඔය දේශනාවේ තියෙනවා යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. එම තණ්හාව ඉතිරි නොවන විදිහට සම්පූර්ණයෙන් දුරු කරපුවාම චාගෝ මුත්‍ති අනාලයෝ, ඒ කියන තණ්හාව දුරු වෙන විදිහේ අත්හැරීම සිද්ධ කරපුවාම ඒක තමයි නිර්වාණය කියන්නේ කිය. ඒ කියන්නේ තණ්හාව නොමැති තැන ලැබෙන සුවයට තමයි කියන්නේ මේ නිර්වාණය කියලා. ඒ තැනදි සමහර විට අර අටලෝ දහමේ අත්දැකීම හිමි වෙන්න පුළුවන්. මොකද අටලෝ දහමේ අත්දැකීම ස්වභාවික ලෝකයේ තුල සිදුවෙන්නට හේතු පහක් පංච නියාම ධර්ම හැටියට දේශනා කරනවා. එහෙම පංච නියාම ධර්ම හැබැයි දුක උපදවනවා කියලා නෙමෙයි මේ කියන්නේ. පංච නියාම ධර්ම ඔබේ ජීවිත ඉරණම තීරණය කරනවා. එම ඉරණම තුල දුකක්ද දැනෙන්නේ, එම ඉරණම තුල සතුටක්ද දැනෙන්නේ, කනස්සල්ලක්ද දැනෙන්නේ, මොන වගේ එකක්ද දැනෙන්නේ කියන එක හිත අනුව තීරණය වෙන්නේ. එතකොට මේ හිත ඇතුලේ වරදින බලාපොරොත්තු හෙවත් තණ්හාවල් තිබුණොත් සබහදාමි සිද්ධ වෙන සබහදාම තේරුම් ගැනීම කියන ප්‍රඥාව නැතුව අවිද්‍යාව මුල් කරගත්ත කිසියම් අනුමාන තිබුණොත් අන්න ඒ තත්වයන් තුළදී තමයි ඔබේ හිතැඟි බිඳිලා දුක කියන එක පින්නතුනි උපදින්නේ. ඉතින් මේ දුකෙන් තොරවීමට තණ්හාව දුරු කළ යුතු බව පැහැදිලි කිරීම තමයි යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ නිබ්බාණං කියලා කිව්වෙත්, ඊළඟට තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලා පැහැදිලි කළේ. එතකොට අපිට පේනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කළේ. නැත්තම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඉගෙනගත්ත කෙනෙක් තමයි පටිච්ච සමුප්පාදය තමයි ඉගෙනගත්තේ කියලා දේශනා කළා තියෙනවා. ඉතින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි නැත්තම් පසුබිමක් තියෙනවා. කොහොම වුණොත්ද ඒකපත් වෙන්නේ කියලා අපිට පැහැදිලි කරන කාරණාවක් වෙනවා. ඒ තමයි දුකට හේතු ටික දුරු වීමට කරන ක්‍රියාකාරකම් කළාම. දුකට හේතුව වෙන්නේ අපි කිව්වා තණ්හාව. ඒක ඇති වෙන්නේ අවිද්‍යාවෙන්. ඒක නැති කරන්න
විදසුන් වඩන්න ඕන. මොකද අවිද්‍යාව කියන්නේ ලෝකය හරි විදිහට තේරුම් අරගෙන නැතුව ලෝකය ගැන ලෝකෙ තියෙන ස්වභාවයට වඩා වෙනස් විදිහේ සම්මුතියෙන් නිර්මාණය කරපු විදිහට ලෝකය තේරෙන තත්ත්වයට අපි කියනවා නিত্য සුන්දර සුඛ ආත්ම සංඥාවන්ගෙන් ලෝකය විකෘති වෙලා කියලා. අනිච්චේ නිච්ච සංඥාව කියන විපල්ලාසය, අදුක්කේ සුඛ සංඥාව කියන විපල්ලාසය, අනත්තේ අත්ත සංඥාව කියන විකෘති තත්වය, දුක්කේ සුඛ සංඥාව කියන මේ තත්වය කියන මෙන්න මේ ටික ඔබගේ හිත තුළ මෝරා තිබෙන තාක්කල් ඔබ දුකෙන් තමයි. මොකද ඒ නিত্য සුන්දර සුඛාත්ම සංඥාවට තණ්හාව ඇති වෙනවා. එතකොට ඒ සංඥාව ඇති නොවෙන්න ඕන දැනුම තමයි විදර්ශනා ඥානවලින් පහළ වෙන්නේ. විදර්ශනා ඥාන පහළ වෙන්නේ සතිපට්ඨානේ වඩපුවාම. සම්මා සමාධිය පහළ වෙන්නේ සතිපට්ඨානේ වඩපුවාම. ඉතින් අරියටගේ මගේ තියෙනවා සම්මා සතිය කියන එක යටතේ ආනාපාන සති භාවනාව සහිත විදර්ශනා භාවනාව. බලන්න මේ ආනාපාන සතිය සහිත විදර්ශනා භාවනාව වඩපුවාම ආනාපාන සතියෙන් සම්මා සමාධිය ලැබෙනවා. ඒ සම්මා සමාධිලාභියා විදර්ශනාව තවදුරටත් පෝෂණය කරනකොට සම්මා ඥාන හේවත් නවමහා විදර්ශනා ඥාන උදා වෙලා සම්මා විමුක්ත හේවත් දුරු කරන ලද අවිද්‍යාවට සාපේක්ෂ මාර්ගඵලයන් උදා වීමත් සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව කියන தത്വයේ දුරු කරන්නට විදර්ශනා ප්‍රඥාව වඩන්න ඕන බව, විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්නට සමාධිය වඩන්න ඕන බව, ඒකට සිහිය අවශ්‍ය බව, සිහියට සීලය අවශ්‍ය බව, සීලයට සම්මා සංකප්ප අවශ්‍ය බව, සම්මා සංකප්ප හරි වෙන්න සම්මා දිට්ඨිය ඉහලින් නිවරදිව යථාර්ථවත් අවබෝධ වෙන්න ඕන බව තමයි මේ අරියටගි මගේදී පින්නතුනි පැහැදිලි කරන්නේ. එතකොට ඒ අනුව අපට පැහැදිලි කරගන්න පුළුවන් මේ දුක දුරු කර ගැනීමත් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්. මොකද දුකට හේතුන් දුරු කිරීම තමයි දුක දුරු කර ගැනීම සඳහා කරන්නට තියෙන්නේ. ඒකයි අර තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලා කිව්වේ. ඒකයි සතර චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගත්ත උත්තමයන් වහන්සේ නමක් තේරුම් ගත්ත සියල්ල මොනවාද කියලා අහන තැනදී තේරුම් ගත්තේ හේතුඵල ධර්මතාවය. ඒ හේතුඵල ධර්මතාවය කියන්නේ න්‍යායක්. එයින් තේරුම් ගත්ත කරුණ තමයි මෙතන දුක සහ දුකට හේතුව, දුක නිරුද්ධ වෙනවා, දුකට හේතුව වෙන තණ්හාව නිරුද්ධ වීමෙන් ඒ කරන්නට පාරක් මාවතක් තියෙනවා කියලා පැහැදිලි කරන එක. ඉතින් මේ දේවල් සලකා බලපුවාම පින්තුනි ඔබ ඔබේ සංසාර ගමන නතර කර ගැනීම සඳහා ඔබගේ ජීවිතයට සම්බන්ධ දේවල් හේතුඵල ක්‍රියාකාරීත්වයෙන් සිදුවෙන්නේ, ඒවා දෙවියන් මවන්නේ නෑ, ග්‍රහවස්තු වලින් ග්‍රහචාර වලින් ලැබෙන්නේ නෑ, කෙනෙකුගේ බාහිර ආශිර්වාදයකින් හෝ සාපයකින් ඒවා තීරණය වෙන්නේ නෑ. බාහිර තියෙන කිසියම් නිමිත්තක සුභය හෝ අසුභය බලපාලා ඒවා තීරණය වෙන්නේ නෑ. ඒවා ඇති වෙන්නේ තණ්හාවත් තණ්හාව නැති බවත් කියන කාරණාව මත කියන මෙන්න මේ කරුණ තමයි අපි ඔළුවට ඉතාම හොඳට ගන්න ඕනේ. මොකද මේක හොඳට තේරිච්ච කෙනෙකුට තමයි අරියටගේ මඟ වඩන්න පුළුවන්. ඇයි ඒ? දුකට එකම හේතුව තණ්හාව විතරයි. ඒ තණ්හාව දුරු කරගන්නට තියෙන එකම පාර අරියටගේ මඟ පමණයි. අරියටගේ මඟ වැඩුවොත් දුකෙන් තොර ජීවිතයක් උදා කරගන්න පුළුවන් කියන එක ධර්මයේ පැහැදිලි කරනවා. ඉතින් ලෝභක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං, කම්මක්ඛයෝ නිබ්බානං කියලා මේ හඳුන්වන නිර්වාණය සම්බන්ධ පැහැදිලි කිරීම් නිර්වචනයන් හතරම ගත්තහමත් අපිට පේනවා විදර්ශනාවෙන් ඔය කියන ලෝභය, ද්වේෂය, මෝහය, කර්මය කියන සියල්ල ෂේ කරන්න පෝෂණය ලැබෙනවා. මොකද විදර්ශනා ඥාන පහළ වෙන්න පහළ වෙන්න පහළ වෙන්න දස සංයෝජන ධර්මයන් ප්‍රහීණ වෙනවා. දස සංයෝජන ධර්මයන් ප්‍රහීණ වෙනකොට තමයි ලෝභ දේශ මොහ ප්‍රහීණ වෙන්නේ. කාමරාග පටිග
ප්‍රහීන වෙනකොට සක්කාය දිට්ඨිය, ප්‍රහීන වෙනකොට මාන උද්දච්ච අවිජ්ජා, ප්‍රහීන වෙනකොට තමයි මේ තත්වයන් උදා වෙන්නේ. මගඵල උදාවීමත් එක්ක විපාකදී හැකි කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. ඒක තමයි කම්මක්ඛය අවස්ථාව කියලා. මෙතන අපි මාර්ගඵලත් එක්ක අපායෙන් මිදෙනවා, කාම ලෝකයෙන් මිදෙනවා, ඊළඟට සියලු උප්පත්තීන්ගෙන් සහ අත්දැකීම් ලැබීමෙන් මිදෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ කරුණම පැහැදිලි කරන තවත් එක්තරා විදිහක් තමයි අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාද විවරණේ තියෙන්නේ. බලන්න දුක්ඛ සත්‍ය කියලා කියන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ සඳහන් වෙන කරුණු ටිකමයි පටිච්චසමුප්පාදයේ අග තියෙන්නේ. ජාතිපච්චයා ජරා මරණං තෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියන එකයි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණංපි දුක්ඛං යම්පිච්ඡං ලබිතංපි දුක්ඛං පියේහි. මේ ටික සමානයි. ඒ ටික ඇතිවීමට අර කෙටියෙන් පැහැදිලි කරපු හේතු විවරණයට වඩා පුළුල් විස්තරාත්මක විවරණයක් අංග 12කින් යුක්ත පටිච්චසමුප්පාදයේ තියෙනවා. ඒක ඊටත් වඩා පුළුල් ලෙස පැහැදිලි කිරීමක් අංග 24කින් යුක්තව මේ කතාව පැහැදිලි කරපු උපනිෂ සූත්‍රයේ වාගේ සූත්‍ර දේශනාවල පින්නතුනේ තියෙනවා. ඔබට මේ මූලාශ්‍රයන් අපි සඳහන් කරන්නේ කෙනෙකුට ඒ සියලු මූලාශ්‍රවල සියලු පාළි පාඨ මේ ඔක්කොම දේශනා කරමින් දේශනාවක් කරන්න ප්‍රමාණවත් කාලයක් අපිට නැහැ. ඒවා අපි කියවලා හඳුනාගෙන තේරුම් අරගෙන අත්හදා බලලා හඳුනාගත්ත කරුණ තමයි අපි ඔබට මෙවැනි දේශනාවලදී පැහැදිලි කරන්නේ. නමුත් ඔබටත් ඒ සඳහා විමර්ශන නිදහස තියෙනවා. ඔබටත් ඒ සඳහා යම් අධ්‍යයනයක් කරන්නට මේ මූලාශ්‍රම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි අපි එවැනි මූලාශ්‍රයන් පිළිබඳවත් දේශනා කරන්නේ. තේරවාදය, ත්‍රිපිටකය, බුද්ධ වචනය හැටියට බුදුන් වහන්සේම දේශනා කළ දේශනා හැටියට පිළිගන්නවා. ඒව තමයි මේ මූලාශ්‍ර හැටියට අපි දේශනා කරන ගෙනහැරපාම් වල තියෙන සූත්‍ර මූලාශ්‍රයන්. එතකොට ඒ දුක ඉපදීම සඳහා ඉපදීම කියන හේතුව හේතු වෙච්ච බව පටිච්චසමුප්පාද කියනවා. ජාතිපච්චයා කියලා තමයි ওই දුක්ඛ ලැස්තුව කියන්නේ. ඊළඟට ඉපදීමට හේතුනේ භවය. භවයට හේතුනේ උපාදානය. උපාදානයට හේතුනේ තණ්හාව. තණ්හාවට හේතුනේ වේදනාව. මෙන්න මේ වේදනාවට හේතුනේ සලායතන වලින් පැමිණිච්ච ආරම්මණය, පස්සේ බවට පත්වීම. ඒකට හේතුනේ සලායතන තිබීම කියලා ඔන්න එක්තරා විවරණයක් මේ දුක සම්බන්ධ විවරණයේදී පැහැදිලි කරනවා. එතකොට නිකම්ම තණ්හාව දුකට හේතුව කියලා කෙටියෙන් කිව්ව එක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. කොහොමද? ඔබට තණ්හාව උපදින්නේ පින්නතුනි, ඔබගේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට පැමිණෙන ආරම්මණයන් සම්බන්ධව. ඔබට ගැටෙන්නෙත්, ඔබ ඇලෙන්නෙත්, ඔබට විවිධ ක්ලේශ ධර්මයන් උත්පාදනය වෙන්නෙත් මේ අරමුණු සම්බන්ධව. එතකොට ඒ අරමුණු සම්බන්ධව බොහෝ සූත්‍රවල තියෙනවා සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකරණය කළාම, අසුබ නිමිත්ත අයෝනිසෝ මනසිකරණය කරාම කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ඇති වෙලා ඊට පස්සේ මේ తత్వයේ තණ්හාව උපාදාන මේ කියන తత్వයන්ට වර්ධනය වෙනවා, අකුසල් කරන්නෙක් වෙනවා. මේ ආදී తత్వයන් පටිච්ච සමුප්පන්නව ධර්මයේ හේතුඵල ධර්මතාවය නිසා සිදුවෙන කාරණා හැටියට ධර්මයේ පැහැදිලි කරනවා. ඔබට එන ආරම්මණයට ඔබ ආරම්මණේ හඳුනා ගැනීම සඳහා විපාකයක් හැටියට උපදින අදාළ විඥාණයෙන් ඇහෙදීනම් චක්කු විඥානේ, කනේදීනම් සෝත විඥානේ, මෙහෙම ගාන ජීවහා කාය මන විඥානේ. මේ විඥානයේ තුල පින්නතුනේ චෛතසික රාශියක් තියෙන 52ක්. ඒවා ඇතුලේ සංසාරගත ඔබගේ තේරුම් ගැනීම සටහන් වෙලා තියෙන. ඒවා තියෙන චෛතසික, මේ චෛතසිකයන් අතර තියෙනවා. එතකොට ඒ අවබෝධයත් එක්ක මේ ආව අරමුණ ඔබ හඳුනා ගන්න යනකොට ඒ අරමුණ හඳුනා ගන්නට නිවැරදි තොරතුරු ඔබ සන්තකයේ තියෙන මට්ටමට ඔබ පෝෂණය වෙලා නැත්තම්, ඒ කියන්නේ ඔබ තාමත් අවිද්‍යාවෙන් යුක්තයි නම්, ඔබ මේ වෙනකොටත් යථාර්ථය
අවබෝධ කරගත්ත තැනැත්තෙක් නෙමෙයි නං. ඒක පරීක්ෂණාත්මකෝ දැකල තේරුම් අරගෙන පිළිගන්නට පුළුවන් මට්ටමේ පෝෂණයක් ඔබේ අවබෝධයට තාමවත් ඇවිල්ල නැත්තම්. අන්නේ තැනැත්තා යං සංජානාති තං විතක්කේති. මේ ආව අරමුණ ගැන දත්ත දාලා ඒ ගැන සංජානනය කරනකොට, හඳුනගන්නකොට, සංඥා යොදලා ඒ සම්බන්ධ තර්ක විතර්ක කරනකොට සිදුවෙන ක්‍රියාවලිය තමයි මේ පටිච්ච සමුප්පාදේ පියවර කීපයකින් තියෙනකො. මදුපිණ්ඩික සූත්‍රයේත් මේ වගේම විස්තරයක් විදිහට තියෙනවා. යං වේදේති තං සංජානාති, විඳින ලද දේ හඳුනගන්නෝ. යං සංජානාති තං විතක්කේති, හඳුනගත් එක තර්ක කරනවා. යං විතක්කේති තං පපංචේති කියලා. මේ පපංචකරණය කියන තැන තියෙන්නේ තණ්හාමාන දිට්ටි. ඒකම තමයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ වේදනාපච්චයා තණ්හා. ඔන්න වේදනාව තණ්හාව වෙන්න හේතුව අවිද්‍යාවෙන් තේරුම් ගැනීම පැමිණිච්ච ආරම්මණය. නিত্য සුන්දර සුඛ ආත්ම සංඥා දානවා. මාන්නේ ඇතිවන ආත්ම සංඥාව, දිට්ටිය ඇතිවන මිත්‍යා දෘෂ්ටික සංඥා, මේවා ටික එකතු වුනහම තණ්හාව ඇති වෙනවා. තණ්හාව විතර්කණය වෙද්දි, තව තර්ක කර කර පෝෂණය වෙද්දි උපාදානය වෙනවා. එතකොට ඔබට පැහැදිලි නේද? ඔබට එන අරමුණක් ඔබ හඳුනගන්නට යනකොට ඔබ ළඟ තාමත් අවිද්‍යාව කියන තත්ත්වයේ තිබීම හේතුවෙන් තමයි මේ ක්ලේශ ධර්ම උත්පාදනය හෙවත් උපාදානයේ වෙච්ච කර්මයක් භවයට මුසු වෙන තැන දක්වා ඔබගේ විකෘතියෙන් සිද්ධ වෙන්නේ. හරි, දැන් බලන්න සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භවෝ. මෙන්න මේ සිදුවීමට ධර්මයේ කියන්න පුළුවන් කෙටි පද දෙකක් තියෙනවා. මේ භවයේ තියෙන පිං හෝ පව් උපාදානයේ වෙච්ච කර්ම, ඒවට කියන්න පුළුවන් තව වචනයක් තමයි සංඛාර කියලා කියන්නේ. ඊළඟට මේ සංඛාරයක් නිර්මාණය වීමට ආයතනයට පැමිණිච්ච වෙලාවේ සිට ආරම්භණයක් සිදුවෙච්ච ක්‍රියාවලියේ සංඛාරයක් නිර්මාණය වෙන විදිහට එය වීමට කියනවා අවිද්‍යා සම්පන්නව ක්‍රියාත්මක වීම කියලා. එතකොට වැරදි විදිවලට දත්ත දාලා, තර්ක වැරදියට කරලා, වැරදි දත්ත විශ්ලේෂණය කරලා නිගමනයකට ආවහම උපාදානය සහිත තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ සලායතනවල සිට උපාදානය දක්වා කොටස සිදුවීම සිදුවන්නේ අවිද්‍යාව පදනම් කරගත්ත ක්‍රියාවලියක් හැටියට. ඒ හින්දා පටිච්චසමුප්පාදේ මුල තියෙනවා බලන්න අවිද්‍යාපච්චයා සංඛාරා කියලා මේ යෙදුමම කෙටියෙන්. ඒ පටිච්චසමුප්පාදේ මැද තියෙනවා සලායතනයන්හි සිට පැමිණිච්ච ආරම්මණයට මුහුණ දෙන ආකාරයේ දුබලතා සහ අවිද්‍යාව නිසා උපාදානය ඇති වුණා කියලා පැහැදිලි වෙන එක. මේක වැඩිදුර තේරුම් ගන්න මදුපිණ්ඩික සූත්‍රයේ විවරණේ, තව බොහෝ සූත්‍රවල විවරණත් ඔබට හඳුනගන්න නැත්නම් තේරුම් ගැනීමට යොදන්න පුළුවන්. මේක මෙහෙම වෙන්නේ නැහැ රහතුන් වහන්සේගේ. රහතුන් වහන්සේගේ පැමිණිච්ච ආරම්මණය සම්බන්ධයෙන් උන්වහන්සේට තියෙන්නේ හොඳ හඳුනාගත්ත තේරුම් ගැනීමක්. අපි කියනවා යථාර්ථ දර්ශනය දානවා. දත්ත යථාර්ථවත්ව දාපුහාම දාන්න තියෙන්නේ ධාතුමත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ, සුඤ්ඤෝ කියන මේ සම්බන්ධ යථාර්ථවත් තොරතුරු. ඔන්න ඔය තොරතුරු වැටිච්ච කෙනාගේ වින්දනය වින්දන මාත්‍රයෙන් ඉදිරියට යනවා මිසක තණ්හාව බවට පත් වෙන්නේ නැහැ. හේතුව තණ්හාවෙන්න ඕන දත්ත මුසු වෙච්ච නැති නිසා. තණ්හාව නොවුනහම ඒක තවදුරටත් විතර්කණය වෙලා උපාදානය වෙන්නවත්, උපාදානය වෙලා භවයට යන්න ඕන කර්මයක් වෙන්නවත් බෑ. මොකද තණ්හාව තමයි පෝනෝභවිකා ගුණය ඇති කරන්නේ. ඒතර පෝනෝභවිකා නැති, පුනර්භවයේ ඇති වෙන්නේ නැති තත්වය තුළ ඒවා යන්නේ නැහැ. ඒ නිසා රහතුන් වහන්සේට කියන්නේ අපි ක්‍රියාසිත පහළ වෙනවත් උපාදාන සහිත හිත් හෝ භවයට යන හිත්, සංඛාර ඇති වෙන හිත් යන්නේ නැහැ. මොකක්ද හේතුව? අවිද්‍යායත්වේව අසේත විරාග නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. එතකොට පිම්පව් එහෙම නැත්නම් තතර කර්ම විපාකයන් විපාක දෙන්න පුළුවන් වෙන විදිහේ බීජමය බලයක් රහිත තත්වයක තමයි උන්වහන්සේගේ කර්ම නැත්නම් උන්වහන්සේගේ සංජානන කෘත්‍ය සිදුවෙන්නේ. හැබැයි එහෙම නොවන අයගේ බුදුහාරෝ දේශනා කරනවා මේ තැන තවදුරටත් අවිද්‍යාව නිර්මාණය වෙනවා. එවැනි නිර්මාණය වෙච්ච
අවිද්‍යාව සහිත කර්ම සංචිතයක් ලැයිස්තුවක් තොග ගානක් ඔබ දවසක් ඇතුළත පින්නතුනි ඔබේ භවයට මුසු කරනවා. ඔබගේ හිත ඇතුළේ අවිද්‍යාව තියෙනකං ඔබ ජීවත්වීම ධර්මය සඳුන්වන්නේ රජස්ස ආයතනං ඉති. ඔබේ ජීවිතයේ කෙලෙස් උපද්දවන මැෂින් එකක් වාගේ, කෙලෙස් උපද්දවන යන්ත්‍රයක් වාගේ. ඇයි ඒ? එනේන හැම අරමුණටම මුහුණ දෙන්න යනකොට උපාදානයකින් කෙලවර වෙන ක්‍රියාවක් සිද්ධ වීමේ දුර්වල තත්වයක් ඔබේ හේතු සම්පත්‍ය තුළ තාම තියෙනවා. ඔබේ හේතු සම්පත්‍ය තුළ අවිද්‍යාව තියෙනකං දවසකට අරමුණු 50,000 60,000 ආවත් ඒන හැම අරමුණක්ම ඔබ යලි විපාක දෙන්න පුළුවන්, යලි දුක් අත්දැකීම් ලැබෙන්න පුළුවන් උපාදානය වෙච්ච කර්මයක් හැටියට පංච උපාදානස්කන්ධයක් හදලා ඔබේ භවයට පින්නතුනි මුසු කරනවා. ඒ මුසු කරන ඒවා තමයි යලි උප්පත්තීන්ට ඔබේ පැමිණෙන්නේ ගත නිමිත්ත චුත්තිසිතට එන කර්ම නිමිත්ත හැටියට. ඉතින් ඒක මේ පටිච්චසමුප්පාදේ තියෙනවා සංඛාරපච්චා විඤ්ඤාණං කියලත්, විඤ්ඤාණපච්චා නාමරූපං නාමරූපච්චා සලායතනං කියලා තියෙන මේ ජාතිය කියන එක විස්තර කරපු පද කීපයක්. ඉපදීම ගැන විස්තර කරන සත්‍යවිභංගගත සූත්‍ර දේශනාවේ තියෙන කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති කියලා. මේ පටිසමුප්පාදේ ඒ ගැන තමයි මේ තියෙන්නේ. මොකද්ද සංඛාරපච්චා විඤ්ඤාණං කියන්නේ ප්‍රතිසන්දිහිත යම් කුසක පිළිසිඳ ගැනීම. ඒක පිළිසිඳ ගත්තාම විඤ්ඤාණපච්චා නාම රූපං විඤ්ඤාණයයි කලලයයි දෙක සම්බන්ධ වෙලා යුක්තාණුයි දෙක සම්බන්ධ වෙලා කලලයක් හැදෙනවා. ඕන දැන් නාම රූප දෙකම තියෙන අවස්ථාවක්. ඒ නාම රූප දෙක සම්බන්ධ වෙලා ආයතන 6 නිෂ්පාදනය වෙනවා. ආයතන 6 නිෂ්පාදනය වීම දක්වා හේතු ටික අද වෙනකොට ඔබේ වෙලා එතෙන් සිට දැන් එන අරමුණු වලට කර්ම හදන හේතුව බලඟ තියෙන නිසා උපාදාන සහිත ඵල හදලා ඔබේ භවය ඔබ දීර්ඝ කරගන්න. ඉතින් මේ සියලුම தત્ත්වය දුරු කරගන්න ධර්ම යෝජනා කරන ක්‍රමය තමයි විදර්ශනා භාවනා වඩලා මේ සියල්ලටම මුල් හේතුව වන අවිද්‍යාව. මොකද අවිද්‍යාව කියන්නේ ඔබ මේ ජීවත් වෙන ලෝකය ඇත්තටම පවතින විදිහ, ඔබේ හිත පිළිගත්ත දැනුමේ තියෙන විදිහ නිමවීම. එය ලෝකයේ තියෙන විදිහටම ඔබේ හිතත් පිළිගන්න පුළුවන් ගානට පෝෂණය වුණොත් අන්න ඒකට අපි කියනවා විද්‍යාව හේවත් යථාභූත ඥානය ඇත්ත ඇති සැටියෙන් දැක්ක තත්වයට ඔබපත් වුණා කියලා. අන්නේ තත්වයට පත්වීම සඳහා බලන්නකො පින්නතුනි සතර සතිපට්ඨාන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. සතර සතිපට්ඨානය තුළ තියෙන්නේ මොනවද? මේ ආයතන ගැන, ධාතුන් ගැන, විඥාණය ගැන, වේදනා ගැන, ඊළඟට සිත ගැන, ලෝක ස්වභාව ධර්මතා ගැන, පංච උපාදානස්කන්ධය ගැනම යථාර්ථය දැනගන්නට සතර සතිපට්ඨාන සූත්‍රයට නැත්තම් කර්මස්ථානවලට පුළුවන්. මොකද කායानुපස්සනාව කියන්නේ ඒකේ රූප ධර්මය ගැන, ඇඟ ගැන, වේදනානුපස්සනාව කියන්නේ වේදනා ස්කන්ධය ගැන, චිත්තානුපස්සනාව යටතේ සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් අධ්‍යයනය වෙනවා. ධම්මානුපස්සනාව යටතේ මේ ස්කන්ධයන් කිහිපයක් පිළිබඳ ඔබට විස්තරාත්මක තොරතුරු, අනිත්‍ය දුක්ඛ අනාත්මතා, පංච උපාදානස්කන්ධ, සත්ත බොජ්ජංග ධර්ම වැනි තත්වයන් පැහැදිලි කර ගැනීමෙන් තේරෙනවා. බලන්න ඒ කියන්නේම සතර සතිපට්ඨානය හොඳින් දියුණු කරපු කෙනෙකුට පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනවේ නිස්සරණය තුනම දකින්න පුළුවන් සිහියක්, දකින්න පුළුවන් අවබෝධයක් ලැබෙනවයි කියන එක. ඉතින් බලන්නකො සංයුක්ත නිකායේ සීල සූත්‍රයේ සඳහන් වෙනවා යමෙක් පංච උපාදානස්කන්ධේ අවිද්‍යාව දුරු කරගන්නට ඒ සම්බන්ධ ආස්වාදය ආදීනවේ නිස්සරණය දැනගත්තොත්, සමුදය අත්තංගමේ දැනගත්තොත්, මේ කියන ආකාරයන්ට පංච උපාදානස්කන්ධේ ඇත්ත ඇති සැටියෙන් පිනතුනි ඔබ දැනගත්තොත් අභ්‍යාස පුහුණු කරලා අන්නේ අභ්‍යාස වලින් ලැබෙන ඥානයට අපි කියනවා ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. ඒ අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ ඥානයට පුළුවන් ලු ඔබව සෝතාපන්න කරන්න, ඔබව සකදාගාමි කරන්න, ඔබව අනාගාමි කරන්න,
ඔබ අරිහත්වයට පත් කරලා ඔබේ සංසාරය දුකෙන් ඔබ මුදවාගන්න. ඒ සංසාර දුකෙන් ඔබ මුදවාගැනීම ප්‍රදාපවතින්නෙම අවිද්‍යාව සහ අවිද්‍යාව නිසා උපන්න තණ්හාව ප්‍රහීනවීමෙන්. හරි, ඉතාම පැහැදිලිව ධර්මයේ තව තැන්වල තියෙනවා, අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවිතං තන්තරිතං. අවිද්‍යාව කියන නීවරණයත් ඒ නිසා උපදින තණ්හාව කියන බැඳීමත් දෙකයි ඔබව සසර සැරිසරවන්නේ. ඉතින් ඔබ අවිද්‍යාවත් ප්‍රහීන කරලා එනිසා උපදින තණ්හාවත් එයින් නිරුද්ධ වුණොත් ඔබගේ සසර සැරිසැරීම නිමයි, මගඵලලාභීත්වය විශ්වාසනීයයි, ධර්මයේ කියන නිර්වාණාව බෝධය ලැබූ තැනැත්තෙක් වෙනවාමයි, ලෝභේශය කළ, ද්වේෂේශය කළ, මෝහේශය කළ කර්මයන් විපාකවල විපාක බලය අහෝසි කර ඒ නිසා කර්මේශය කළ දස සංයෝජනම ප්‍රහීන කළ තැනැත්තෙක් බවට ඔබ පත්වෙනවාමයි. ඉතින් ඒ නිසා මේ පටිච්ච සමුප්පාද න්‍යායමයි ඔබගේ මේ විමුක්තිය ගැන සඳහන් කරද්දි තාම වැදගත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි ඔබ මේ කතාව ටිකක් තව වාර ගණනක් මේ දේශනාව අහලා තව ඔබගේ දැනුමත් ඔබ කියවා තිබෙන මේ සම්බන්ධ දේශනාවල දැනුමත් තව විස්තරාත්මකව එකතු කරගෙන තවදුරටත් වැඩිදුර ඔබට අවශ්‍යයි නම් අපවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේලා රාශියක් ඔබ දැන හඳුනාගෙන තිබෙනවා. උන්වහන්සේලාගෙන් මේ කියන කාරණාවන් පිළිබඳ විමසීම් කරලා ඔබ මේ දුකට හේතුව වන තණ්හාව දුරු කිරීම, ඒ දුරු කිරීමට බුදුන් වහන්සේ දේශනා කළ තණ්හාවට හේතු වන අවිද්‍යාව ප්‍රහීන කිරීමේ මගවන අරි අටඟි මග වඩන්න, සතිපට්ඨානෙ වඩන්න ඔබට ඒකාන්තයෙන්ම පිණුතුනි විමුක්තිය සාධනය වෙනවා. ඉතින් ඒ නිසායි අපි ඔබට අද මේ ගාථා ධර්මය තුලින් මේ පැහැදිලි කිරීම කළේ සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙන සියලු ධර්ම සංකල්පයන්, ආර්ය අෂ්ටාංගික මග වේවා, සත්තබොජ්ජංග ධර්ම වේවා, සතර සතිපට්ඨානය වේවා, චතුරාර්ය සත්‍ය දේශනේ වේවා, පංච උපාදානස්කන්ධය සහ සංතාරය කියන කාරණාව වේවා, සලායත සහ ප්‍රපංචකරණය ආදී කාරණාවන් වේවා, සියල්ල විස්තර කළ හැකි විස්තර කරද්දී යොදාගත් ධර්ම තර්කය තමයි හේතුඵල ධර්මතාවය. එහි වැදගත්ම කතාව තමයි ඔබට සිදුවන සියල්ල සඳහා ඔබේම චිත්තයන්හි, ඔබේම අවබෝධයන්හි, ඔබේම තේරුම් ගැනීම්හි, ඔබේම අපේක්ෂාවන්හි ඵලපෑමක් තියෙන බව, ඒ දුක හෝ සතුට හෝ තත්වයට දෙවියන්, එහෙම නැත්නම් ග්‍රහචාර, එහෙම නැත්නම් කිසියම් බාහිර එවැනි වූ තත්වයක් විසින් බලහත්කාරයෙන් පටවන කිසිම බලපෑමක් සිදුවන්නේ නැතයි කියන එක. ඒ නිසා විමුක්තිය තිබෙන්නේ ඔබ අතේ, දුකෙන් මිදීම තියෙන්නේ ඔබ සතුවමයි. ඔබට ඒ නිසා දුකෙන් මිදිය හැකි. මේ දුකෙන් මිදීම ඔබගේම ගැටලුවක් බව හඳුනා ගැනීමමයි සම්මාදිට්ඨිය. මොකද දුකෙන් මිදීම ඔබගේම ගැටලුවක් නම් තමයි ඔබට දුකෙන් මිදෙන්න පුළුවන්. දුක ඇතිවීම ඔබගේම ගැටලුවක් නම් තමයි ඔබට දුකෙන් මිදෙන්න පුළුවන්නේ. දුක ඇතිවීම දෙවියන්ගේ තීරණයක් නම්, දුක ඇතිවීම ග්‍රහචාරවල තීරණයක් නම්, දුක ඇතිවීම ඔබෙන් පිට බාහිර අයගේ වාචික තත්වයන් නම් හෝ භෞතික තත්වයන් නිසා හටගන්න එකක් නම් දුක නැති කරන්න ඔබ විතරක් තීරණය කළා හරියන්නේ නැහැ. නමුත් බුද්ධ දේශනාවට අනුව මොන විදිහේ භෞතික තත්වයක් නියාම ධර්මයන්හි ක්‍රියාකාරීත්වෙන් ඔබේ උරුමයට එක්කාසු වෙලා තිබුණත් ඒකට දුක දැනෙන්නේත් එහෙම නොදැනෙන්නේත් ඔබ ඒක ගැන හිතන පතන කල්පනා කරන ආකාරයට අනුව. ඉතින් මේ අවබෝධය වැඩි දියුණු කරගෙන පින්වත් ඔබ හැම කෙනෙක්ම මේ ජීවිතයේ තුලදීම අවිද්‍යාව ප්‍රහීන කිරීම සඳහා උත්සුක වෙත්වා කියන අනුශාසනාව සිහිපත් කරමින් මේ සද්ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුහර පදිංචි සුසිලා අමරසිංහ මහත්මිය විසින් සැදැහැතිව දායකත්වය දරමින් මේ පින්කම සිදු කරලා අපේක්ෂා කරන බව මතක් කළේ
දෙදා ශ්‍රිස් දෙකේ ජූලි මස 27 වන දින පරලෝ සැපත් වෙලා අදට වසර දෙකක් සම්පූර්ණ වෙන එම් මේ ජයවර්ධන ස්වාමි පුත්‍රයාට මේ උතුම් වූ කුසල ශක්තියෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරලා එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා, ඉතාම ඉක්මන් ආත්මයක උතුම් නිවනින් සැනසෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරන්නටයි. ඒ වගේම සුසිලා අමරසිංහ මෑණියන් නමින් මිය පරලොව යන්නට යෙදුණු ගුණතිලක අමරසිංහ පියතුමා, සෝමාවතී පෙරේරා මෑණියන් ඇතුළු අන්‍යයන් හටත් සසර තවත් පින් අවශ්‍ය යම් ඥාතිවරයෙක් වෙතොත් සෑම දිනාටමත් මේ පින් බලය උතුම් නිවන් පිණිසම පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින රවී ජයවර්ධන මහත්මා, සමිත් ජයවර්ධන යන ඒ දරුවන් දෙදෙනාට, චතුරංගනී ඊළංග සූර්ය හා පියුමිකා හෙට්ටිගේ යන ලේලිවරුන්ට, විනුද ජයවර්ධන මිනිබිරි ඇතුළු දායකත්වයේ දරන සුසිලා අමරසිංහ මෑණියන්ගේ ජීවිතය වඩාත් නිරෝගීමත් සාර්ථක සැපවත් සුවපත් සතුට පිරුණු ජීවිතයන් බවට පත්වීමටත් මේ උතුම් කුසලය ආශිර්වාදයක් වේවා. නිරෝගීමත් බව වැඩේවා. උතුම් මගඵල නිවනින් සැනසෙන්නට මෙපින් ආශිර්වාදයක් බලයක් පාරමිතාවක්ම වෙත්වා කියලත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියන්ටත් මෙපින් ලැබේවා. දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන සුඛී සුවපත් භාවයට පත්වේවා. ඉතාම ඉක්මන් ආත්ම භාවයක් තුළ දෙවියෝත් උතුම් මගඵල නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලත් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ද්වේෂක්ඛයෝ නිබ්බානං.